හිරවා අ මිට්ුවනි. බදුල්ලදී චාමර සම්පත් දසනයක ගුටිකාපු සිද්ධයක් මේ වෙනකොට මාධ්‍යවාර්තා කරලා තියෙනවා. විශෂම චාමර සම්පත් දසනායක කියලා කියන්නේ. රනිල් වික්‍රමසිංහවිසින් මේ මෑතකඩි පත්කරපු නියෝජ්‍ය ඇමතිවරේ. කුඩා කර්මාන්ත නියෝජ ඇමතිවරය තමයි චාමර සම්පත් දසනායක කියලා කියන්නේ. සම්පදදසනයක රනිල් වික්‍රමසිංහට මැනිකක්වගේ පෙනුනාට මේ නික්්චිත මොහොත්වනට බදුල්ලි ජනතාවට පෙන්න්නන්නම් බැරි කාල් කා්‍ය බාට පත් වෙලා තියෙනවා. විශේෂම බදුල්ලි ජනතාවගේ ජීවිත සග කරපු එක කාල කන්නේ සෙල්ලම සම්බන්ධය මිනිස්වෙන්නේ දැඩිකේන්තියක. එනිසාත් චාමර සම්පත්දසනයක පහුගේ කාලේ පුරාම හිටියේ මිනිස් සුන්ගෙන් හැංගිල. හැබැයි මේ රනිල් වික්‍රමසිංහක කියන පාදඩයා මට. නියෝචජච ඇමතිිකමක් දීමත් සමගම නැමත වතාවක් චාමර සම්පත් ෆෝම් වෙලා තමයි හිටිය. එමන තැම් පල පලාාත ජනතාවට තමන්ගේ ඇමති බලයදාන්න මෝට ලොකු උමනාවක් තිබුණ. හැබැයි මේකට අවස්ථාවක් තිබුණෙ නෑ. පෞුගේ දවසේ එකැනීමේ දහ අමවෙනිද චාමර සම්පත්්‍යා බදුල්ලට එකන්නේෙ තමන්ගේ ආසනයට. බදුල්ලේ බන්්ටාරණයක මාමතෙ. ගේ ගෙදලට අමින් ඉදිදදි තමයි චාමර සම්පත් ගුටිකන්නේ. ගුටිකන්න බලපාපු හේතුව තමයි චාමර සම්පත්ගේ් පෙර කෙරවාාව එහමන තම් මීට සති දෙකතුනකට පෙර චාමර සන්පත් කරපු කුබාඩි වැඩස් සම්බන්ධයෙන් තමයි ගුටිකෑවෙ. ගුටිකන්න බලපාපු ආසන්නත මෙ හේතුව තමයි චාමර සම්පත් මේ බණඩාරණක මාවතයේ ගමන් කරාද්දි තමන්ට හිතවත් ප්‍රාදේශභා මන්ත්‍රීවරේගේ කඩයක් ගාව නැත්තුවා. නමත්තලා ඔහු පොහොම උජාරුවෙන් තමංග වාහනේ දොර පොඩ්ඩක් ඇරලා, කඩේටපු පාදේ සභා මන්ත්‍රීතුමාට කතා කර. මන්ත්‍රීතුමත් රෙද්ද හදහද ඇමතුතුමාගාවට දුවලගේල්ලා පළුකුක්කෙක් වගේ වල්ගෙනාල වනලා සර් කොහොමදිසර් කිය ලැහුව. වෙලාේ චාමර සම්පොත් බොහොම ගම්බීරවිදිහයටට කතා කරලා ැවුබලට කොහමදු බලදන්නවද මට දැන් කුඩා කර්මාන්ත ඇමතිකම ලැබිලා තියෙන්නේ මමේ බදුල්ල ජනතාවට ලොකු සේවයක් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ බදුුල්ල සුරපුරයක් කරලා තමයි මම නවතින්න කියලා. මේ වෙලාබේ සිුකුරටිකේහිට පෙවුම් කල්පනා කරේ නෑ චාමර සම්පත් මේ මගේ තැනකදී ගුටිකයි කියලා. එනිසා උන්ටිකක් හිටියේ ඇතිී. ඒබෙලාවෙ කඩේ හිිය ප්‍රාදේශය මන්ත්‍රීතුමාට බොහොමත් සතුටක් දැනුනා. මොකද මොනවා වනත් මොන හල්පාරෝ වනත් ඇමතිවරයෙක්නෙ තමන්ගේ කඩේ සරා නැමැත්තුවේ කියන සතුට. ඒනිසා මිනි අකරේ වටඇපිට වෙහිටම මිනිසුන්ට කතා කල් ලකිවා මේවර මෙන්න චාමර ඇමිතිතුමා ඇබිල්ල ඉන්නවා කතාකරපල්ලයි කියලා. අන්නේ වෙලාවේ එතන හිටියා බී පුද් දෙෙන්නේ. මේ දෙන්නම හිටියේ චාමර සම්පත්යෙක්ක දැඩි ලෙස කුපිත වෙලා. පිසේසෙන්ම මේමනකොට උබදන්නවා අපේරටේ මිනිස්සුන්ට පාංකයාගන්න බැරි ආර්ථිකයක තමයි ඉන්නේ. මේ වගේ තත්ත්වයක් තුළ ඇමතුතුමා සැපවාහනයක ඇවිිල්ල අනිත්‍යවුන්ට අතවනනකොට වල්ග වනමන දුවනෙවුන් අදඉන්න ටික දෙන්න. එනිසා මෙතනද. අර ප්‍රාදේශභඇ මන්ත්‍රීතුමා කතාකිරීපුන් නිසා වටාපිටාව කීප දෙනෙක් මේ. චාමර සම්පත්ගාවට ගිය. එතනට මේ බීපු දෙන්නක් ගිය දෙන්නක් ගෙහිල්ලා. ඇමතුතුමාට අනිත් කට්ටය ආයිබෝවන් කිය අද්දිී එකෙක්. එක පාර්ටම පැනලා චාමර සම්පත්ගයෙන් අර කපිටිස් කපටි සූට්ටකෙන් ඇදලා එලියට ගන්න හැදවා. ඒවෙලාේ එතැනහිටපු අනිත්තෙක් න කැඩමීමම් දෙන්නෙක් තම ඇවිල්ල හිට බීලා අනිත්මිනියක් කරේ තමන්ගේ හෙල්මෙට්ට කාරගෙන චාමර සම්පදගේ කොන්දෙට පතබෑවා. හැබැයිවුන් උත්සා කරේ චාමර සම්පත්ගේ ඔළුවට ගහන්න ඒක කරගන්න බැරවුණා ජාතියාවාසනාවකට. කෝමරේ චාමර සම්පත්. alි බැදිලා දෙමෙනක දනකටනම සිකটিකෙන් පැන බොහම අමාරුවෙන්, චමර සම්පත්ගේ ඔළුව බේර ගත්තා. බොහොම අමාරුව ඌரே කැතුළට දාගන්න වගේ තඩි චාමර සම්පත්ව වාහනය තුළට தල්ු කලලා සිකටක දඩි බඩි ගාලා පිටත් වෙලා ගිය! හැබයි යන ගමัง அර මන්त्र්‍ර ආරක්ෂකන්ට ඔබ දන්න உනක් තියෙනවා එක हाල්පාविක් அර! නුස්සයට එක කැනේ චාමර සම්පත්්‍යය හෙල්මෙන්ට්කෙන් ගහපු එක මනුස්්‍යෙක් අල්ලලා තවන්ගේ සිකරටික ඇතුළට දාගත්තා තමන්ගේ අක්තරංගුවට පත් කර ගත්තා අනිෙත් පුද්ගල කොහොම හරි පැනලා ගියා. චාමර සම්පත් පළමෙන්ම කරේ මේ පුද්ගලයා තමන්ගේ ගෙදරට ගැනිහිල එකට තමන්ට පහරදුන්න පුදගල ගෙදරට ගිනිීල්ලා ඔහුට හොඳටම පහරදිීලා පොලිසියට භාරදීලා තියෙනවා. මෙටර්නි ච සම්පත්ය පහරදීම සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කිරීමආරම්භ කර. අන්නේ වෙලා තාමයි චාමර සම්පත්ගේ රෙද්ද ගැලවනි චාමර සම්පත් මීට ටිකකාලයකට පෙර එකනෙ මාස පාහයකට පෙර ප්‍රදේශය හිටපු එක්තරා පුද්ගලෙකුට තමන්ගේ චන්දදායකිකුට පොරොන්දු වෙලා තියෙනවා ඔහුගේ දුවකුට රස්සාාවක් දෙන්න. රජේ රස්සාාව කදල දෙනවයි කිය හු පොරොන්දු වෙලා තියෙන. ඉන් පස්සේ රස්සාාව හදාගන්නේ අහිංසක කෙල්ල චාමර සම්පත්ගේ ගෙදරට ගිහින් තියෙනවා. ගිහින්තියන්නේ තමන්ගේ අම්මත් එක්ක. ගහට පත්සේ චාමර සම්පත් කියෙන පරයා අම්මට කියලා තියෙනවා දුවත් එෙක් කතා කරන්න ඕනේ දුවගේ දැනුම පරික්ෂා කරන්න ඕනේ තමුන් පොඩ්ඩක් එලියට වෙලා ඉන්නේ කියලා. එම කියලා චාමර සම්පත් බොහොම ආදරනිය විදියට තමයි අ ගැනුලමට කතා කරලා තියෙන. කතා කරලා ගෑනුලම ඇඳුමට හරිම හැඩයි කියලා චාමර සම්පත් කියලා තියෙනවා. එහම කියලා නගේ කොන්ඩ හරම සිනිදු නේද මොනවාද ගන්න කියලා හිමීට කොන්්ඩ අතගාලා තියෙනවා. කෙල්ල ටේවෙලා වෙ ටිකත් තේරලා තියෙනවා එන්න පොට හොඳ නැහැයි කියන කාරණි. කෝමල් චාමර සම්පත්ගේ කෙරුවාාව බදුල්ල මිනිස්සු දන්නවා. ඒ නිසා අම්මත් දොරට කනතියාගෙන තමයි හිටි. හැබැයි චාමර සපත්තර මුට්ටියල්ලෙන හාාල්පාරු සිගලිටිකාරු අම් මම එතෙනින් ඇත් කරා සමහටඋන් දැනගෙන හිටියා චාමර සම්පත්හ දන්නේ දඩයමක් කර ගන්නයි කියෙන කාරණිය දැනගෙන. කොහොමූතත්, ඒ අදාළ තරුණිය ඇමතුතුමා තමන්ගේ ඇඟට අතතියෙනෙකක් බොහොම අමාරුවෙන් දරාගෙන හිටිය. ඉන්පස්සේ චාමර සම්පත් නංගග මේේ ගෞන්රෙද්ද ගත්ත කොහෙෙන්ද මමත් මේ වගේ රෙදිකැල්ල කොයෙහේ හිටියා. අපේ මේ හාමිනයට ගෙනත් දෙන්නේ කියලා ගෞම අත ගාල ගෞමාස්සියෙන් කකුලල්ලන්න උත්සාහ කර. අන්න ඒ වෙලාබේ කෙල්ල කෑගාගෙනෙක්. ඇමතුමත් අල්ලු කරගෙන එලියට පැනලා දෙනෝදාහම් මැද් දෙකිව්වා අම්මේ චාමර මන්ත්‍රීතුමා මගේ කකුල් දෙකත්තගන්න හැදවා මෙන්න මෙහෙමයි කියලා. අන්නේ වෙෙලාවෙ තමයි ඒ අදාළ කාම්තාව කුණුහාරපයෙන් බැනලා චාමර සම්පත්ගේ ගෙදරින්ග මෙන්න මේ සිද්ධිය සම්බන්ධෙන් මේ දරුවත් තමන්ගේ තාත්තා දැනුවත් කරලා තිබුණ. ඒනිසා තමයි මේ අදාළ පුද්ගලයා චාමර සම්පත් සමඟ වෛරේග හිටියේ එමන තම් තමන්ගේ දුවට හදිකරන්න අපපු හාල්පාරු කාලකණ්්‍ය සම්බන්ධින් දැඩි වයිරේකින්ං හිටිය. අනිත්කාරණය තමයි මේ චාමර සම්පත්ත පහර දුන්නයි කිය මේ අදාළ පුද්ගලයා, පොලිසිට බාරධ ගිහිම් බාරදුන්නේ බඳදුල්ලට. බදුල්ල පොලිසිට මීට පෙර මේ දරවා එකනමේ අර කකුල අතගන්න. අවාසන කකුල අතගාපු අවාසනමත් සිංතිියයට මුහුණදුු තරුණයක් ඔහුගේ ඇගේපියක් ගිහින් තිබ්බා පොලිසියට මේ අදාලා අතවරය වාර්තා කරන්න. හැබැයි ඒ වෙලාවේ පොලීසිය මේක පොලිස් පොතේලියා ගත්තෙනෑ. ළම හා කාන්තා එකක හිටපු අම්මන්්ඩිලාත් මේක හිමිහිට ලිස්වා. මොකද ඇමැතුතුමාට විරුද්ධෝ පැමණිලිලියලා ටාන්සර්ර එකක් ගන්න බැරිගමනිසා. හමතත් මේ අදාල පුද්ගලයට පහරදිීම සම්බන්ධයෙන් ඔව නැතමයි චාමර සම්පත්ත පහරදිීම සම්බන්ධයෙන් ඒත් දැරියගේ පියා තමයි අත්තනංගොට පත්තුනේ ඔගෙන් කට උත්තර ගනි දදි ඔු බොහම පැදිලුව ඇමජතුමා තමන්ගේ දුවගේ කකුල අතගාන්න උත්සාහ කර ඇයට මේම කාමර ඇතුලදි හදිකරන්න උත්සාහ කර තමන් පොලීසිේටාව පැමිණීල්ල ලියා ගත්තයෙත් නෑ තමන්ට වෙන දෙයක් කරන්න දෙයක් තිබිලේ නෑ ඇමතුමා හාම්බෙනකං හිටියේ. හ පලිගන්න උට ඕ වගේ වැඩ නොකරන්න අතකඩන්නයි හිටිය කියලා ඒ මනුෂ්‍ය කියලා තියෙන්. ඒබෙලා පැමිනිල්ල නතැන් කටවුත්ත ඩාගන්න භාරදිල තිබිල තියෙන IP කෙනකුට. ඔගේ හරද ශක්සය සම්බන්ධයෙන් හොට ප්‍රශනයක් මැතුවලලා තියෙනවා අමකට චාමර සම්පත්මීට පෙර ගුරුවරිය දනගහපු සිද්ධිය සම්බන්ධෙන් පරීක්ෂණ කරපු එක නිලධාර්ගෙක් තමයි ඔහු. එනිසා ඔහ ඔහුගේ ලොක්කඩ කතා කරලා කියලා තියෙනවා ස ඇමතුතුමා එක කෙල් මේ මේ. ngu tarangne மிnhhaගේ दගේ Kaला තිවා A්‍රශ, radi அதிகga තයි, ेगाविji गකාලාතින්නේne कारni. नि मවැuru, Чаm සපগাhapu A আ মানन्याදා. Mo சாัpath্যポলি කියවා, Sir A কak, A ye सीධවා බවෙ நකාර මহা මේ aberබතයි. ඒනිසා ඉතුවරණනි මේ වනතුරු එ පුදග ල පොලිසියට ඉදිරිපාත් කලලා නෑ හැයි රනනිල් වික්‍රමසිංහ සා වික්‍රමසිහ කඩයන හැම රෙක්මෑ මේ නිච්චිත ොහොත ැ ගතයුතු වැදගත්ම කාරණය තමයි තමන් කොහොම උඩ පැන්නත් මේ නිශ්චත මොහොතේ මිනිස් වන් ෙදදැඩි කුපිතබෙලා මේ සැරේ රාජ පක්සලට ගැහුවට වඩා නොදවෙනි ගුටිකෑමක් කන්න ඔවුන් සූදානම් ියයුතුයි කියන කාරණ. මතත් මිටවනි විදාායික වස්ථාදක අධිරන්න බලය හිම නතාව හැටියට අප අපේ කන පැලන්න ගහගන්නට සිද්ධ වෙනවා චාමර සම්පත්ලගේ හොරුන්ට खाතිරේ ගහපික සිද්ධිය සම්බන්න්නේ එනිසා මේ කාලखाනි ක්‍රමේ වෙනස් කරන්න පුළුවන් ඒගැන දැක්මක්තිබෙන සැලස් මැක්තිබෙන සමාජ දේශපාලන්නල කණ්ඩෑමක් සමඟ අපි පෙරමට මිටවනි අග තතු ජැනෑන නොමති බවපට සීපත් කරමින් මා ඔබෙන් සමු ගල් ඔබ සැමට ජය